කාන්තාවගේ මුවන් පිටුවේ අම්මාගේ හඬයි නාලනීගේ හඬයි වාශාලායට අතත් බගින ඇදස බලා වුණායි අම්මා තමට ආදරයට කිවි චූටි මෙනික කියයි අම්මා බය වෙන්න එපා චූටි මෙනික මේ ඉන්නේ දඹුල්ලේ පින්නොත් මෑණි කෙනෙක් මං ඒ අම්මගේ ආත්මයට ඇවිත් ඉන්නේ අද චූටි මහත්තයාගේ උපන්දිනේ නේද රත්තරන් වාශාට හොගා ඇඬුනේ හේ අම්මා වැඳගත්තේ අඬාගෙන මේ අනේ මගේ සුදු අම්මා මාව බලන්න ආවද වාශා ඇසුයව සිපගනිමිනි පිච්චමන් සුන්දර සමාන සුවඳක් ඊ අම්මාගේ සුදු අතින් වාශාට දැනෙන්නට විය ප්‍රියං වදා එතනට විත් මේ දර්ශනේ බලා වුණේ පුදුමේනි ප්‍රියා ප්‍රියා අනේ මේ අම්මා ආවිත් ඉන්නේ අද මහා මළුවට ඇවිත් මාව බලන්න මං උඹට කිව්වේ ඒ අම්මා ප්‍රියං වදා දැස ආදරෙන් බැලුවාය නාලනී නැන්දා ඔව් මැනික ඔය චූටි මැනිකයි අම්මයි අන්නදපුරේට ආපු වෙලාවේ ඉඳලා මං ඔයාලා ගාව හිටියේ මගේ කෙල්ලව බලා ගන්නවට ඔය දෙන්නට පින් අනේ මේ කෙල්ලේ ප්‍රියං වදා පැමිණේ ඒ අම්මව දැඩි වෙනඳ ගත්තාය මගේ දුප්පත් කෙල්ලෝ දෙන්න උඹලා බය වෙන්න එපා චූටි මැනිකගේ බඩට පැටියෙක් කැවිත් නේද වාශා හිස වැනුවේ අඩමිනි චූටි මහත්තයා කවදාරි වාලඟට එනවා ඒ එයා මට හරි ආදරේ අම්මේ මං ඒ අම්මයි ඔයගේ පපුවට තබා ගත්තාය මං ඉන්නවනේ රත්තරන් තව ටික වෙලාවයි මට ඉන්න පුළුවන් මේ මෑණියෝ එක කිරිපිඩු පූජා කරන්න එයා දරුවටත් සෙත් සාන්තියක් කරයි අනේ අම්මේ මට අම්මා වාශාව දැනියු වෙලඳගෙන පුංචි දවස්වල හැව සිප ගන්න අම්මෙන් 10-12 සතාවක් හැව සිප ගත්තාය වාශා හිම මැගේ සුදු දෙපා අල්ලාගෙන බිමට බරවුවාය පහළ මළුවේ දනෝබය අම්මාගේ දෙපා සිප ගත්තේ මහා භක්තියකිනි ඔහා මාව දාලා යන්නේ මං දන්නවා මගේ සුදු අම්මා එච්චරනම් මට ආදරේ උපාසක අම්මා වාශාගේ හිස මත සුරත තබනවා සමගම වගේ ඇය කලාන්තයක් හැදුනම් මෙන් වැටෙන්නට ගියායි වාශා ප්‍රියං අදත් ඇය වත්තන් කරගෙන මළුවේ ගල්පඩියක වාඩි කළාය දහ දින් තෙත් තිබු ඇගේ මුණ වාශා ආදරෙන් පිරිමැද්දාය අපි වතුර ටිකක් පොවමු කෙල්ලේ මං අරන් එන්නම් ප්‍රියං අදා පැන් ගෙන එන මැටි කලයකට වතුර රැගෙන ආවාය වාශා ඇයට ඒ පිවි ආදරෙණි කාන්තාව සැහෙන වතුර ප්‍රමාණයක් බිව්වාය අම්මට දැන් අඩුද ඇය වාශා දැස බැලුවේ පුදුමේනි මට මොකද උනේ පුතේ දැන් අරා අම්මගේ කටහඬ ඇගේ මුවින් එන්නේ නැත වාශාට පුදුම සිතුණි මේතුවක් කියලා මේ කාන්තාවගේ ශාරීරිය අරගෙන උන්නේ අම්මාගේ ආත්මයද අම්මට මොකුත් උනේ නැහැ අම්මේ මගේ නැතිවෙච්ච අම්මා වාශාට හැඬුනේ කාන්තාව වාශා දෙස බලා උන්නේ ආදරේනේ මට තේරෙනවා ඒ ඇත්ති තමා ගෙදර හිටපු මාව එක්කගෙන ආවේ මේ අම්මා කොහෙද ප්‍රියං අද ඇසුවාය මං පුතේ මිහින්තලේ අම්මා මට කළේ ලොකු උපකාරයක් මං හීනකින්වත් හිතුවේ නෑ මගේ අම්මා ආයෙ මොහොතකටවත් මං ගාවට එයි කියලා වර්ෂාගේ කඳුළු මහමළුවේ වැටනේ දෙදෙනාම බලා සිටිද්දී බය වෙන්න එපා දුව අම්මා ඔයාව දාලා යන්නේ අද කිරිපිඩු පූජාවකට නේ දාවේ ඔව් මට බබෙක් ලැබෙන්න ඉන්නවා ඇයි ඉඳගෙන උන් ගල්පඩියෙන් නැගිටිවිත් වර්ෂාගේ හිස අතක යවයි එහෙම වෙලාවක අම්මා කෙනෙක් එළෝ හිටියත් දුවගෙන බලනවා යන් අපි ගිහින් කිරිපිටු පූජා කරමු වාශාර තවමත් මේ සිදුව දේව සිතාගත නොහැක එහෙත් ඇයි මේ සිදුව සියල්ල දැඩිව විශ්වාස කළාය අම්මාගේ අතකින් එන රස්නේ පවා ඇයට මතකේ මට හරි සතුටුයි ප්‍රියා ඔබ විශ්වාස කරනවා නේද දැන් වෙච්ච දේවල් නාලනී නැන්දව මන් දන්නේ නැද්ද කෙල්ලේ මේ මීන්තලේ අම්මා උඹට චූටි මැඩික කියලා කතා කරන්නේ කොහමද විමුති අයියා ගැන දන්නේ කොහමද ඔය බඩේ පැටියෙක් ඉන්නවා කියලා දන්නේ කොහමද? අම්මලාට මැරිලා සැනසීමක් නැහැ. නේද ප්‍රියා? වාශා කිව්වේ බඩ පපුව පිච්චියකින් යද්දී. දුවල හැදුවම එහෙම තමයි කෙල්ලේ. දුවල ඉන්නකොට අම්මලාගේ පපුව කහනවා. අම්මා අද විතරක් නෙමේ ප්‍රියා. මැරිච්ච දවසේ ඉඳලා මං වටේ තමයි ඉඳලා තියෙන්නේ. එදා අම්මගේ දානි දෙන්න රත්නපුරේ ආපු දවස උඹට මතකද? මතකයි. විමුති අයියා ඇක්සිඩන්ට් උනේ. එදා කොළඹදී අයියව ඇක්සිඩන්ට් වෙද්දී මට කොහොමද දැනුනේ? ඒව අම්මා කරපු වැඩ. පව්. මන් දුක් විඳින හැටි දැක දැක පිච්චෙනවා ඇති.
ප්‍රියංගදා වාෂාගේ අතකින් තදින් අල්ලා ගත්තාය. ඔබ අපි ගාව රත්තරන් ඉන්නේ. ඇයි දුක් විඳිනවා කියන්නේ? අනේ මං එහෙම කිව්ව නෙමේ. එයා නැන්දර කොච්චර ආදරය කළාද? වතාවක් අසනීප වෙලා නැන්ද එක්තැන් වුණා. බුම්බ එකේ මොකද්ද ඔපරේෂන් එකක් කළා. අම්මා මාසයක් නැන්ද ගාව ඉඳගෙන යාට සාත්තු කළේ. එතකොට මං පොඩි නැන්දගේ කැතකුණු ටික පවා ඇත්තා. නෑව්වා. එදා මට නැන්දක් ගගා එලවනවා අම්මා දකින්න ඇති. අම්මට ඒව මතක් වෙන්නේ නැති ප්‍රියා. මොන වුණත් උඹට ආරක්ෂාව තියනවනේ කියලා. හිතේ සතුටින් ඉඳපන්. අම්මා වගේම විමුත්‍ය අයියත් උඹව දාලා ගිහින් නෑ. අර අම්මා කිරිඹිනු ලෑස්ති කරනවා. හරි පින්පාට අම්මා කෙනෙක්. ඒ නිසානේ නාල් නැන්ද මෙහෙම කෙනෙක්ගේ ශරීරයට ඇතුල් වෙලා ආවේ. අම්මගේ දානේ මෙවර පුළුවන් තරම් හොඳට දිනවයි වාෂා සිතාගත්තායි. ඇහැ උඩමලුවට යන අතර වාරේ කුසට සුරත තබා ගත්තායි. පුතාගේ ආච්චම්මා ආව දැක්කද? හිටියානම් ඔයාව බලාගන්නේ ආච්චම්මා තමා. එහෙනම් මගේ අතරවත් ඔයාව දෙන එකක් නැහැ. එච්චරට මාට ආදරේ වෙයි. උඩමලුවට යන අතර වාරේ වාෂා සිතුවාය. මොරගොඩ මාදා රත්නපුරේ ගෙදරට ගියේ. දවස් ගණනාවක සිට ඌට හරියටින් නිින්දක් යන්නේද නැත. නාලනීගේ කෙල්ලගේ ජීවිතයට කුමක් වද ගියා ඌ දාතේ සිටියේ. වර්ග නාලනීවද වර්ග වාෂාවද ඌට මෙවි මෙවි පින්නෙන්නට විය. සිනසුරාදා පාන්දර ඌ ගල්හිනවද දමාගෙන රත්නපුරයට ගියේ ඒ නිසාය. කෙල්ල ගෙදර නැතයි කියා කීවද ඇහැට යන්නට වෙන අතක් නොමැති බව මොරගොඩ දනි. වෙලාවකට මේ ජීවිතය ගැන මහා අපිරියාවක් එනවා ගලේ. මොරගොඩ කිව්වේ දුකිනි. මොරගොඩ මහත්තයා හිතලා මතලා නාලනීගේ දුවට එහෙම කළේ නෑනේ. ඒත් මගේ පවුලෙන් එහෙම දෙයක් වුණා ගලේ. නාලනී ඉන්න තැනක ඉඳලා මට දොස් කියනවා ඇති. මොරගොඩගේ පශ්චාත්තාපේනි. ඔය සම්බන්ධය ආරංචි නාම සුරම් යන උනා ටිකක් කලබල වෙන්නේ නැති. අම්මලාගේ හැටි ඔහමනේ. මං දැනගත්තත් මාත් කලබල වෙයි ගලේ. ඒත් මේ කෙල්ලෝ මෙහෙම ඇරපු එක පිළිවෙලක් කරන්න තිබ්බා. ගෑනු දරුවෙක්නේ එහෙම පන්න එක හොඳ නෑ තමයි. ඇරත් මොරගොඩ මහත්තයාගේ නංගි කිතුව. නාලනී කරගත්ත හිතුවක්කාර කසාද නිසා ගලේ යාට දේපොල නැති වුණා. ඒ දේපොල තිබ්බනම් අද මේ කෙල්ලටත් අනාගතයක් තියෙනවා. එතකොට ඒ දේපොල ඒවත් මටයි තාත්තා ලිව්වේ. මං නාලනීට දෙයක් කරන්න හදන හැම වාරෙකම නාලනී කිව්වේ අයියා මට මොනවත් කරන්න එපා. ගල්ලේනන මොරගොඩ මහතාගේ නැතිවේ දුකකි. ඌ නරක මිනිසෙක් නොවේ. එහෙත් කොතරම් මිල මුදල් තිබුණද ඔහුට තනි තීරණයක් ගත නොහැක. මට තේරෙනවා මොරගොඩ මහත්තයා පොඩි පුතාගේ කසාද ගැන ඇත්ත දැනගෙනත්. මට පොඩි පුතා ගැන දුකයි ගලේ. එහෙත් මං කියලා දැන් නොවගෙන හිතන්න එපා මොරගොඩ මහත්තයා. එයාලත් පතාගෙන ආපු ඉඩයක් ඇතිනේ. දරුවෝ ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දීලම ජීවිතේ තේරුම් ගනි. මොන ප්‍රශ්නය ආවත් මොරගොඩ මහත්තයා පුතාලගේ පස්සෙන් ඉන්න. ලොක්ක ගැන මට බයක් නෑ. ඒ අපේ මිනිහා ගැන හිතලා නෙමේ. ලොක්කට ලැබිච්ච දුව සුරම්මයට වඩා හොඳට ඒකව හදනවා. සුරම්මයා ගසයිලෙවි ඊටත් වඩා හොඳ දුවෙක් යැයි කියන්නට ගල්ලේනට සිතුනද ඔහේ කීවේ නැත. දැන් මේ කසාදේ තීන්දුවේ අමාරේ. කේක් ගෙඩියේ පිච්චූ පසු ඒ ගැන කතා කර පළක් නැත. රත්තපුරේ නිවසට යන දෙවැටින් වාහනය හරවද්දී මොරගොඩ මහතාගේ හිත අතීතයට දිවගෙන ගියේ. ඒ සමගම උපන් මහා දුකකින් ඔහුගේ පපුව ඇකිලීගෙන ගියේ. ඒ කුඩා නිවස දකිද්දී මොරගොඩ මහතාට සීවේ තමාගේ මන්දිරයයි. එකම් පවුලක උපන් දෙන්නේ ජීවිතේ ගෙවා දැමීමේ මේ තරම් වෙනස් ලෙසයි කිව්වොත් කිසෙකේ පිළිනොගන්නව ඇත. ඉස්සර අපි මේ ඇවිත් කාලය යනවා ගලේට මතකද? නැතුව මොරගොඩ මහත්තයා අපි එනකොට නාලනී මගුල් ගේකට වගේ ඔයලා තියෙන්නේ. නාලනී හදන පොලොස් මාලේ රහ තාම මට මතකයි. එතකොට ඔය දුව හරි පොඩි. මම යනකොට ඒකේ අඬනවා. ඕකේ පපුතරේ හදිස්සි හටගත් කැක්කුමෙනි. ගිහනම් ඇරලා තියෙන්නේ මොරගොඩ මහත්තයා. කෙල්ලට යන්න වෙන තැනක් නෑ ගලේ. මොරගොඩ මහතා මිදුලරියදම ප්‍රේමදත්තා දුවගෙන ආවාය. අනේ මේ මොරගොඩ මහත්තයානේ. දුව බල්ල යන්නවා ප්‍රේමා. මොරගොඩ මහතා කතා කළේ අසරණවයි. ප්‍රේමාගේ මුහුණ දුකින් බර විය. ඒත් මොරගොඩ මහත්තයා
ඇයි ප්‍රේමා? වාෂානන්ගේ දැන් මෙහි නෑනේ. මොරගොඩ මහතා නිවස දෙස බැලුවේ පුදුමේනි. මේ දොරවල් ඇරලා දාලා තියෙන්නේ. ප්‍රේමාගේ බිමට බරව දෙන්නේ තෙත්තිය. කෙල්ල කොළමිදලාවේ ගොඩක් කලකිරලා මොරගොඩ මහත්තයා. නාලනි නැන්ද නැති වෙච්ච කාලෙවත් එච්චර දුකක් තිබ්බේ නෑ. අනාථ වෙලා වගේ හිටියේ. ඉතින් මගේ මල්ලිට ගියේ කුලියට දීලා ගියා. කොහෙද ගියේ? කොහෙ ගියාද දන්නේ නෑ මොරගොඩ මහත්තයා. ජීවිතේ අන්තිරම කලකිරල හිටියේ. කොහේ හරි දුරකට ගියේ. යන තැනක් කියලාවත් නෙමෙයි ගියේ. ජීවත් වෙනවද නැද්ද කියලාවත් දන්නේ නෑ මොරගොඩ මහත්තයා. ප්‍රේමා කඳුළු පිළි නැතින් කියද්දි මොරගොඩ මහතාගේ බඩපොපුව ඇවිලීගෙන ගියේ. මේ කෙල්ල කොහෙද ගලේ ගියේ? කෙල්ලට යන්න තැනක් නෑ. පුංචි මහත්තයා තුංගමනක් ඇවිත් හොයලා ගියේ. ප්‍රේමා කිවි බියෙන් මෙනි. කොහොමද විස්තරයක් දැනගන්නේ ප්‍රේමා? කවදරේ එයි මොරගොඩ මහත්තයා. ආවොත් මං කතා කරන්නම්. කොළඹ ගියකින් කෙල්ලගේ ජීවිතේට හොඳක් වුන්නේ නෑ මොරගොඩ මහත්තයා. හිටපු විදියට හිටියානම් හිත හදාගෙන ජීවත් වෙනවා. ප්‍රේමාගේ කතාව එක පැත්තකින් හරියයි මොරගොඩ මහතාට සිතුනි. මෙහෙම හැංගිලා වගේ යන්නත් ඇත්තේ මොරගොඩ මහත්තයාගේ ජීවිතවලට කරදරයක් නොවෙන්න වෙන්නේ නැති. පුංචි මහත්තයරවත් කිව්වේ නෑ. සුරම්යන උනා දීපු දරුවම ඒ තරම් නරක වෙන්නේ නැති. ගල්ලේන කිවි රහසින් මෙනි. එයි කියලා හිතන දවසක්වත් දන්නේ නැද්ද ප්‍රේමා? කියන්න දන්නේ නෑ මොරගොඩ මහත්තයා. ඔහොම හැංගිලා වගේ ජීවත් වෙලා හිත හදාගත්ත කාලෙකේ මේ ගෙදර දාලා ගියත් පුංචි මහත්තයා මෙහෙට කියන්නට ගියේදී ප්‍රේමා ගිල ගත්තායි. ඒ කෙල්ලත් හිත හදා ගන්න ඕනනි මොරගොඩ මහත්තයා. මට මේ කෙල්ලව බලන්න උන ප්‍රේමා. ආවොත් කියන්නම් මොරගොඩ මහත්තයා. වෙන විදියක් නෑනේ. මොරගොඩ මහතා නාලනියගේ කුඩා නිවස දෙස බලා වුණේ පොදෝ දෙන තෙනි. ඕ එහෙමම ගොස් වාහනයට ගොඩවියේ. පසු ඕ සාක්කුවෙන් යම්මුදලක්ගෙන ප්‍රේමාට කතා කළයි. මොරගොඩ මහත්තයා, මේකෙන් පොඩි උන්ට ඇඳුම් ටිකක් අරන් දෙන්න. මම යනවා. හොඳමයි මොරගොඩ මහත්තයා. සමන් දෙවි පිහිටයි. මොරගොඩ ඉන්නේ වාවාගත නොහැකි දුකකින් බව කල්හේන තේරුම් ගත්තේ. ඔහුගේ දැස් කවදාවත් නැති තරමට බොඳ වී ඇත. මං දැන් මොනවා කියලා කරන්නද කලේ? මොරගොඩ මහතා ඇසුර අසරණ හඬකි. කලබල වෙන්න එපා මොරගොඩ මහත්තයා. නරකක් වෙන එකක් නෑ. ඒ කෙල්ලත් මගේ දරුවෙක් ගලේ. ගලේන කිසිවක් කිවේ නැත. මේ ප්‍රශ්නේ විසඳිය යුත්තේ මොරගොඩ මහතා නොව විමුක්ති බව ඔහු දැන උන්නේ. හිතන් ඉන්නවට වඩා බොහෝ දේ අනාගතයේදී සිදුවිය හැකියි.